සමంතා චක්හवाලසු අත්‍රගච්චන්තු දේවතා සදධම්මං முනිරාජස්ස சුනංතු සගගමක්க்கදัง දම්මත් සවන කාලු අයං බදංතා දම්මස් සවන කාලු අයං බදంතා දම්ම සබනකාලු අයංබදන්ත නමෝතස්ස බගවෙතු අරහතු සම්මා සම්බුද්දස නමුතස්ස බගවෙතු අරහතු සම්මා සම්බුදදස්ස නෝතස්ස බගවතු අරහතු සම්මා සම්බුදදස්ස තයෝමේ භික්කවේ පුංගලා සන්තෝ සංවිජ්ජමානාලෝ කස්මිං කතමේතයෝ අතිභික්කවේ පුංගලෝ ජිගුචිතම්බෝ නසේවිතම්බෝ නබත න පරු පාසිතmbo අතිබිக்கवे pගල அjuපක්කිතබ නසවිතබ නබතබ න පරු පාසිතmbo අතිබිக்கව pගල සවිතබබතmbo පුර පාසිතබති පපෝජනීය මහා සංගරත්නෙන් අවසරයි, අදත් බදාදා ධර්ම දක්ෂිනාව ශ්‍රවණී කරන්නට ඉතාම පිංහිතිෙන් එකතුවෙන පංහත් හැම දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. පංහත්න අද දේශනාවට දායකත්වය එකතුවෙන පිංහතුන් සීපත් කරමින්ම දේශනාව ආරම්භ කළොත්. දේශනාවේ පුුණ්ණිවන්ත දායකත්වය දෙසිය හැත්තහැතෙන් ඒ දේවාල පාර බටකැත්තර පිළියන්දුල ලිපිනෙහි පදිංචි B ප්‍රසංගිකා ප්‍රනාාන්දු මහත්මිය ඇතුළු පින්වත් පිරිසවිසින්. ඒ පිංහතුන්ගේ ඉතාමත්ම කල්්‍යාන අරමුණු යහපත් අරමුණු පාර්ථනා. ශීපත් කරලා අපි දේශනාව අවසානේදි පු්ඥාන මෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තුවෙන් දැන් ධර්ම දක්ෂිනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන වෙලා. පංවත්ී අද දේශනාවට මාස්තෘකාවක් කිදදිහට තෝරගත්තේ, අංගුත්තර නිකායේ තිකනිපාතේන පුද්ගල වගගේහි සඳහන් වෙන සූත්‍රයක් සූත්‍රයට අටුවාවෙ නමදීල තියෙන්නේ ජිගුච්චි තබ්බ සූත්‍රයේ කියලා. එතකොට මේ ජිගුච්චි තබ්බ එමනත්තං අපි පිළිකුල් කළ යුතු ඇසුරු නොකළ යුතු සහ ඇසුරු කළ යුතු පුද්ගලයෝ කවුරුද කියලලා භාගතුන් වහන්සේ අපිට පැදිලි කරලා දෙන්න තමයි මෙ දේශනාව හරිම ලස්සන උපමා සහිතව. පිඟත්න පුද්ගල ඇසුර කියන එක සම්බන්ධව භාග්‍යතුන් වහන්සේ තර අපේ අවධානයට යොමු කරපු උහන්සේ තරං ඒ පිළිබඳව වැඩිහවදාානයකින් කතා කරපු තවත් සාාස්තෘූන් වහන්සේ නමක් අපි ලෝක දකින්නේ නෑ. බුදුරජාණන් වහන්සේ පුද්දුම විදිහට ශ්‍රාවකයෝ ඇසුරු කරන්නට ඕනේ කවද. ඇසුරු නොළ යුත්තේ කුද එවගේමුත් තමයි පයුරුපාසනය කරන්න ඕනේ කායෙක්කද පවුරුපාසනය කරන්න නැතුවයින්න ඕනේ කත්ත එෙක්කද කියන කාරණය භාගතු වහන්සේ පුතුම විදිහට සූත්‍ර ගණනාවක උහන්සේ පෙන් ලතිී නෝ. දැන් ඔයඇත්තු දන්නවා. සොවාන් මාර්ගයට පිවිසෙන්න්නට යම්කිසි කෙනෙකොට අවශ්‍යයි නං. ත් ඟ පල ලමන්ටෝ න්නන් භාගතන් වහන්සේ පෙන්නවා කාරණා හතරක් සම්පූර්ණ කරගන්නඩ ඕන මූලික වසයෙන් කියා. ඉතිං ඒකෙත් මුලින්ම තියෙන දේ තමයි කල්්‍යාන මිත්‍රයන්ගේ ඇසුර සත්පුරුෂයන්ගේසුර ඉට පස්සේ ධර්ම අශ්‍රවනය ඉට පන්සේ යෝනිසෝ මනනිසිකාරය දම්මානු දම්ම පටිපදාව මේ කියන කාරණා කතා කරනවා. එතනදී භාගිතනාහන්සේ පෙන්න දේ තමයි කල්්‍යාන මිත්‍රයෝ ඉන්ට ෝන කල්්‍යාන මිත්‍ර ඇසුරක් තියෙන් ඕන බාහිරින් අපිට පරතෝගෝසය ලබාගන්ට පවා එක ඇන්නේ ධර්මයහන්ට පවා. කල්්‍යාන මිත්‍රයෙක්ඉන්නට ඕන තොර කල්්‍යයාාන මිත්‍ර ඇසුර නැතුව ශාසනය තුළ මඟපල් අවබෝධ කරගන්ටත් හැකියාව ලැබෙන්නේ නෑ. ඒවගේම තමා අපි දන්නවා ඔයත්තෝ නිතරම සාකච්ඡා කරන ඒවගේ. සජායනා කරන සූත්‍රය මහමංගල සූත්‍රය ඇතුළේ අසේ වනාච බාලානම් බාලෙවසුරු කරන්්ඩිපා කියලා ආරම්භ කරන්නේ. මේ විදිහට බේ ලෞකිකදවුණුවටත් ලෝකෝත්තරදවුණුවට මේ දෙකටම බලපාන මූලසාධකයක් ඉදිහට ප්‍රධාන්න කාරණයක් ඉදිහට භාගතන්හන්සේ පුද්ගලයෝ ඇසුරු නිසුරු කරන පුද්ගලයවුන් සමඟ. පෛවරුපාසනය කරන එක භජනය කරන එක සමීපු ඇසුරු කරන එක පිළිබඳව හො හොඳ අවධානයක්න් සහිත කතාපුුවත් භාගතන් වහන්සේ ජාතක කතා තුළ පවා අපිට පෙන්නලා තියෙනවා. එතනදී මෙ සූත්‍රයක් පින්ත්නී එහෙම පිට නිවංමග හරස්කිරීමට බාධක වෙන පුද්ගලයෝ පිළිබඳව කතා කරන්ටත් එවගේම තමයි ඉදිනදා ජීවත්්‍යදී ජීවිතය ක්ෂ විවිධ පුද්ගලයන්ගෙන් අපි ඇත්තලායින්ටෝනේ ඇයි සහ නිවන් මග තහවුරු කරගන්ට අපි අසුරු කරන්්ඩඕනෙ කොයි වගේ බුද්ගලයෝදිි කියල කතා කරන්නට බුදුහාමුදුරුවෝ මෙ සූතර ඇතුළේදී උනාහන්සේ තාමත්ම යහපාත්ම එවගේම අපිට මේ කාරණය තේරුම් ගන්ට වටින උපමා සහිතව උනාන්සේක දේශක කළ තියනුම්. මෙතැදිී පළවෙනි පුද්ගලයා විදිට භාගතුන් වහන්සේ පෙන්නනවා, තයහෝ මේ භික්කවේ පුද්ගලෝ සංතෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කියලා මහනෙනි පුද්ගලෝ තුන්දනෙක්මේ ලෝකේ ඉන්නවා කියලා උන්හන්සේ පෙන්නලා පළවෙනි පුද්ගලයා ගැන කියනවා, අත්තිභික්කවේ පුද්ගලෝ ජිගුච්චි තබ්පු. මහනනි පුද්ගලයෙක්කෙනො පිළිකුල් කරන්නඕන්. රගමතමයි සේවි තබ්බෝ සේවනය නොක යුතු. ඒවගේ තමයින ජි තබ්බෝ භජනය නොකළ යුතු පුරුපාසි තබෝ පුරුපාස නොකළ යුතු. එතකොට ඇසුරු නොකළ යුතු, එවගේම තමයි සමීපව ඇසුරුනොකළ යුතු, ඒවගේ පයුරුපාසනය නොකළ යුතු, එහෙම පුද්ගලයකුත් මේ ලෝක ඉන්නවා කියෙලා භාගතතුන් හන්ස පෙන්න්නනවා. නිරන්සි තව කෙනෙක් ඉන්නවා කිය කියන අත්ති බභික්කවේ පුද්ගලෝ. අජජු පෙක්ි තබ්බෝ න සේවි තබ්බෝ බජිතබ්බෝ පයුරුපාසි තබ්බෝ. ඒවගේ මන්වහන්සේ දකිනවා අපිට පෙන්ඩනවා මැදිහත්ව දකින්ට ඕනි ඒවගේම තමයි සේවි තබ්බෝ සේවනය නොකළ යුතු, බජිතබ්බෝ භජනය නොකළයුතු පෛුරුපාසි තබ්බෝ. පෛුරුපාසනය නොකළ යුතු කෙනෙක්කි න්නවා. මේ දෙන්න අතර තියෙන වෙනස තමයි පලවෙනි කෙන. පිළිබඳව කියනකොට උන්හන්සේ පෙනවා ජිගුච්චි තබ්බෝ. එයා පිළිකුල් කරන්න කියලා. දෙවනි කෙනා ඇැසුරු කරන්න එපා පයුරුපාසනය කරන්න එපා කියල උන්හන්සේ පෙනල කියවා මේ අජ්‍යු පෙක්ි තබ්බෝ. මැදිහත්වෝ දකින්ට එයාද. මධ්‍යස්තෝදකිින්. ඉහස්ස තුගනි කෙනා අත්්‍යමික්කවේ පුද්ගලෝ සේවි තබ්බෝ බජිතබ්බෝ පෛුරු පාසිි තබ්බෝ තව කෙනෙක් ඉන්ම හනනි පිළිකුල් කරන්ඩ ඕනිත් නෑ. මධ්‍යස්ථව දකින්න ඕනි ඥෑ යාව සේවි තබ්බෝ සේවනය කරන්නට භජනය කරන්ට පෛුරු පාසනය කරන්න කියලා භාගතනාසේ පෙන්න්න නොම්. හැතවට මෙන්නම පුද්ගලයෝත් තුන්දනා? ඇයි මේ විදිහට ඇසුරු කරන්න එපා කියල කියන්නේ. පිළිකුල් කරන්න කියල කියන්නේ. තවගෙනෙක් මධ්‍යස්ථෝ දෙකළ පිළිකුල් කර දාන්න කියන්නේ. ඒවගේම තමයි තව කෙනෙක් මධ්‍යස්ථව තකින්නත් නැතුව. ඒගේ පිළිකුල් කරන්නත් නැතු ඇසුරු කරන්නට කියන්නේ ඇයි කියලා ඊට පස්ේ භාගතන් වහන්සේ සූත්‍රය ඇතුළි කතා කරනවා. පිකතුනි පලවිනි කෙනාගේ ස්වභාවය හොයාගෙන යනකොට අපිට ඒ තාමත්ම යහපත්ව වැටහෙනවා ඇයි පලවෙනි කෙනාව පිළිකුල් කරලාම දාන්න කියලා කියන්න කියලා යාගේ ලක්ෂණ ගැන බුදු හාමුදුරුව මෙන්න හෙම කියනවා. කොහොමද එයාගේ ලක්ෂණ තමයි දුස්සීලෝහෝතයි යට සීලයත් නැති කෙනෙ. ඔකොට යා යම්කිසි සීලය ආරක්ෂා කරන්න නැති සීලෙන් පිරිහිච්ච කෙනෙක් දුස්සීලව කටයුතු කරන කෙනෙ. පිඟතුනී ද දුසිල්වත් කෙනාව ඇසුරු කරන්ට කත්තට පස්සේ ඒ දුසිල්වත් කෙනාගේ තියන දුස්සීල කම්ටික. ඒවා අපි කොච්චර කිව්වත් පින්හතුනී අපි නොදැනුවත්වම හෙමනැත්තං අපි සමහර වෙලාවට හිතාන්නේෙත් නැතිවම. ඒවා අපිට යාගින් සම්ප්‍රේෂණය වෙනවා. එයාගින් ගලාගිෙනෙනවා. එයා තුළින් අපිට ඒවා අත්තිදිින්ට සිද්ධ වෙනවා. ඒවගේ මතමයි යාග දුස්සීලකං නිසා අපිට ඒවදිහා බලාගෙන යා කරන දුශශීලකන් අත්තිදගෙන එක්කු මානසිකෝ පිීඩාමිදින්න සිද්ධ වෙනවා. මොකද ැන් අපි දුසිල්වක. ැුරු කරන්න ගයාට පස්ස යාගේ දුසිල්ුවවත් කම් දිහා දැක්කට පස්සේ අපිට යාත්තෙක ගැටුම් හදාගන්නඩ සිද්ධ වෙනවා. පස්සනැති කරගණන්නඩ සිද්ධ වවා. කැටලු සහගත වටපිටාවක්යා සමඟ ගොඩ නැගෙනවා. එනිසා දුසීලෝ හෝතිමි පළමනිානාගේ සභාවය තමයි පිගුල් කරන්න කියෙ සකෙනනගේ සභාවයා හරි දුසිල්ුවත්. එවගේ තමයි පාපදම්ම පාපී ධර්මයන් ඇසුලු කරනවා. හිර ොතත්පයාට නෑ එයාට පව්කරන්නට ලැජ්ජාවන. ව කරන්ට බයනෑ එහම කෙනෙක් ඒවගේම තමයි අසූචි හරි අප විතරයි එකඇන්න මේ බාහිර සභාවයක් ගැන නෙවීමේ කියන්නේ යා නාලා ඉන්න නැති එක යා පිරිසුදුව ඉන්න නැති බාහිර සවරූපයක් ගැන නෙවීමේ කියන්නේ බාහිරින් සෝභමාන වෙන්න පුළුවන් හැබැයි අන්තෝවසුද්දා අභ්‍යන්තරය යාගේ පවිතර නෑ ඒවගේම තමයි සංකස්සර සමානචාරෝ යාගේ තියෙනවා සැක සහිත ක්‍රියා එක කියන්න එයා විවරෘත්ත නෑ. යාගේ කරන වැඩ පිළිබඳව සමාජයට අනිත් අයට ඒවගේ මැසුරු කරණට යා පිළිබඳව තියෙන්නේ පහැදිලිවීමක් නෙවෙයි. සැක සහිත බව දැහිමයි ඉන්න අනේ යා ගැන තීරුම් ගණ්ඩ බෑ. එයාගැන හිතන් හිතාගණ්ඩ බෑ දැන් කියන එක නෙවෙයි කරන්නේ. ඒවගේම තමයි කරන එක ගැන නෙවෙයි කියන්නේ. එවගේම ඊළඟ මුහොතය මොනවක් කරයිද දන්න කියන සැකයි ඇතිවෙන. අනිත් අයට යා පිළිබඳව පැහැදිලිවීමක් නැති පුද්ගලියෝඉන්නවා. අන්න ඒ ගතිලක්ෂණයට කියනවා සංකස්සර සමානචාරෝ. එහෙම මේ පැහැදිලි ස්වභාවයක් නැති ගති පැවුතුන් එයා තුළ තියෙන කියලා කියනවා. එවගේම තමයි පටිච්චන්න කම්මන්තු වැසනුක්‍රියා. කියන්න්නේ යා විවුෘත්තන තනත් කියන්නේ විියවෘුත්තැනැති බව හංගලා කරන වැඩතියෙනවා. මකද හංගලා කරන්න පින් අත්නිමි පාපීක්‍රියයානි කුසලක්ක්‍රියා වගේ දෙයක් මිනිස්සු කිසිමවෙලාවක හැංගිලා කරන්න කැමති නෑ. දැන් කුසලක්‍රියාවන් වගේ දෙයක් සිද්ධ කරනකොට පින්දහමක් වගේ දෙයක් සිද්ධ කරනකොට ඒක ලෝකේට ප්‍රකට කරනවා . ොටෝග හලදානවා සමාජ මාධ්‍යවලට මුදාහරිනවා ඒවගේ මොතමයි හැමෝටම කියනවා හැබැයි. ඒ අයම පෞකරන වෙලාවට. ඒකට්ටි ඒවා ලෝකයට පෙන්න්න පෙන්න්න කරන්න නෑනි හැංගිලා කරන්නේ. සැඟවිච්ච දෙයක්. එතකොට එහෙම සැඟවනු ක්‍රියා මිනිස්සු පිල්ලිකූල් කරන මිනිස්සු කරන්නේ නැතිව ඉන්න. ගේ ලෝක ධර්මෙන් අපවාදයටලක් වෙන මිනිස්සු දුරස් කරලා තියෙන යම්කිසි දෙයක් තියෙනවාවනන් ඒවා මිනිස්සු කරන්නේ හැංගිලා දැ මෙයාගේ ස්භාවය තමයි පටිච්චන්න කම්මන්තු. හැංගිච්ච වැඩ තියෙනවා. සැකසාහිත වැඩ තියෙනවා. ලෝකයට විවෘත්තනෑ තේරුම්ගන්න අමාරුයි. ඒවගේම ඒ සැඟවිලා කරන වැඩතමන්ටත් අනුන්ටත් අනර්ථදායක වැඩතමයියා සිද්ධ කරන්නේ. දැ කෙනෙකොට සැඟවිලා පිනුත් කරන්න පුළුවන්න්නේ සැඟවිලා පින් දහමුත් සිද්ධ කරන්න පුළුවන් එහෙම ඉන්නවා ලෝකෙට ප්‍රකට කරන්න නැතුව. ඒවා චායරෝප අරගෙන සමාජ මාධ්්‍යියයට මුදාහරින්නේ නැතිව. තමන්සිං තමන් දිතරක් දැනගෙන කරන පින්කරනකං අය ඉන්නවා. ඒ සැංගවිලාවගේ කරන්න හැබැයියා සැංගිලා කරාට එමනත්තන්ය ප්‍රකට නොකරමින් කරාට යට හිතේ බයක් නෑ ගැන මේ පින කවුරු හරි දැකලා. මේකට මට දෝස් කියයි මේකට චෝදනා කළයි මේ පිළිබඳ විවේච්චනයක් ඇති කරයි එහෙම එකක් නෑ එයාට හැබැයි පටිච්චන්න කම්මන්තෝ කියලා මෙතන කියන්නේ හැංගිලා කරන ඒව තියෙනවා ඒවට මිනිසු දොස් කියයි කියලා බයක් ඇතිවෙන ක්‍රියායක ඇන්නේ පාපක්‍රියා වැරදි දේවල් ඒවා හැංගිලා කරන්නේ. එතකොට ඒ ප්‍රහසේ කරන සැඟවිලා කරන ක්‍රාමියයාට තියෙනවා. ඒගමතමයි අස්සමනෝ සමන පටින්ෝ ශ්‍රමණභාවයක් නැතිව, මහනකමක් නැතිව මහනකමක් තියෙනවා කියලා ප්‍රතිඥා දෙනවා. තකොට භික්‍ෂු භාවයක් නෑ, භික්‍ෂූන් වහන්සේ නමක් විදිහට පෙනේන්ට සුදුසුකං නෑ. හැබැයි ප්‍රතිඥ්ඥා දෙනවා මම එහෙම භික්ෂුවක් මවත් පිළිගන්න පුළුවන් කෙනෙක් කියලා ප්‍රතිඥාදන දැක ශ්‍රමණ සමාජ එහෙමුණ හම. ගිහි සමාජයේ උපාසක භාවයක් නැතුව තමන් උපාසකයෙක් කියලා කියන්ට උත්සහ කරනවා. එක අන්නේ තෙරුවන් සරණ ගිහිල්ලන හැබැයි සීලයක් ආරක්ෂා කරන්නන භික්‍ෂූන්ට චෝදනා කරන භික්‍ෂූන් වහන්සේලාට දොස් නගෙන වැරදි හොයන්ට ධර්මයහන ඔය වගේ මේ උපාසක පරිහානය සූත්‍රයේ කතා කරන උපාන්සකෙක් පිරිහෙන්ට හේතුවෙන කාරණා සියල්ලම තමන්ගේ ළඟතියාගෙන ඇබැයි එයා ලෝකේට කියන්ට උත්සහ කරනවා නෑ මමත් මේ උපාසකයෙක්. මාතුළත් උපාසක ගුණ තියෙනවා. මමත් මේ සම්බුද්ධ ශාසනය උපාසක එක් විදිට පිළිගන්න පුළුවන්. උපාසකත්වය මා සතුයි. කියලා යා උපාසකෙක් විදිට පෙනී හිටිින්ට උත්සහ කරනවා. දැම් මෙතන ශ්‍රමණයන් වහන්සේ නමක්විදිහට තමන්තුල ශ්‍රමණභාවයක් නැතිව පෙන හිටින්ට උත්සසාහරනවා. ඒගේ ත බ්‍රක්්මචාරී පටින්ඥා එක ඇන්නේ බබස්සර හැසිරෙන්න්නේ නැතිව හැබැ බ්‍රක්්මචාරී ගුණය තමන් තුළ තියනවා කියලා කියන්ට සහ කරනවා. එතන්දිි පෙන්ත්න්නේ බ්‍රැක්්මචාරී කියන වචනය ඒ ඒ අවස්ථාවට අනුරූපීව ඒ ඒ තැනට අනුව භාගතන් වහන්සේ භාවිතා කරලා තියන තැනුත්ක බලන්නකොට භික්‍ෂුවක් බඹසර හැසිරෙනවා කියලා බ්‍රක්්ම චාරීව හැසිරෙනවා කියල කියනවා නං එතන බොහෝසයින් භාගතන් වහන්සේ අර්ථ දක්වලා තියෙ උන්වහන්සේ ආර්්‍යෂ්ඨායක මාර්ගය ගමන් කරවා කියනක. සමාධිට්්‍යියෙන් පටන්ගෙන සම්මා සමාධිය දක්වාම ඒ ඇති ගුණධර්ම ටික දියුණුකරනවා කියන එක කියන්ට තමයි එතන බ්‍රක්්මචාරී බව කියන එක කතා කරන්නේ. බඹසර රැකිනවා කියලා භික්ෂුවක් බඹඳ සර හැසිරෙනවා කියලා කියන තන අරස්ථාංක මාර්ගයට අනු උන්වහන්සේඒ සීල සමාධි ප්‍ර්ඥා දියුණු කරනවා කියන එකයි කියන්න. ඉට පාසේ දැන් දෙමාපියංලඟ බ්‍රක්්මචාරී බව කතා කරනවා නන් ඔවුන් ලඟ බ්‍රක්්ම ගුණ තියෙනවා කියලා කියනවා නන් එතන මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂා කියන ඒ ස්වභාවයන් ගැන කියන්ටත් මේ බ්‍රක්්මචාරී කියන වචනය කතා කරනවා. ඒ වගේම තමයි කාමයන්ගෙන් වෙන්මිලා එකඇන්නේ යුග ජීවිතයක් ගත කරන්නේ නැතුව. අක්බ්‍රක්්මචාරී ස්වභාාවයෙන් තොර වෙලා බ්‍රක්්මචාරී ස්භාවයක නිරත වෙනවනම් ඒකම ගැහැනු පිරිමි ආශරය නැතුව. ඇසකණනාසේ දිවසරීරය කියන මේවා කාමියෙන් පිනවගන්නේ නැති ජීවිතයක් ගත කරනවා නං ොය සීලේ සමාධන් වෙද්දිහම එතන කතා කරන බ්‍රක්ම චරී බවග ගැත් යෙනවා. දැම් මෙතන මේ භික්‍ෂූන් වහන්සේලා අරමුණු කරලා දේශනා කරන නිසා අපිට තේරෙනවා මේ බ්‍රක්්මචාරී බව නැතිව එක ය ආරි අෂ්නායක මාර්ගි ගමන් කරන්නේ නැතිව එම ගමන් කරනවා කියලා හඟවන ලක්ෂණයතු මේ පලවෙනි කෙනාට තියෙනවායි කියන පිළිකුල් කරන්න ඕන කෙනාට. එතුනඒ එක ගේජීවිතය ගත කරන අයටත් වලංගොයි ඇයි? ජවිත ගත කරන අයටත්ම්‍යාර්යෂ්ඨායික මාර්්‍යත්තෙක්ක බැඳිච්ච සීල සමාධී ප්‍ර්ඥා කියන වැඩපිළි වෙලක් තමයි තියෙන්ෙන්නේ. එතකොට මේක පැවිද්දාටද ගිහියාටද කියලා මේ වැඩපිළි වෙල බෙදෙන්නේ නෑ. අයෂ්ටායික මාර්ගය ගිහිටත්කසේ බලපානවා. සීල සමාධි ප්‍රඥා කියනටක ගිහි ජීවිතය ගතකරන කෙනටත් බලපානවා. පැවිදධරත් බලපානවා. එතකොට මෙතන මේ ගිහි එක්කෝ පැවිද්ධෙක්. හමන් ධර්මයේ හැසිරෙන්නේ නැතිව. ධර්මේ මාර්ගයේ ගමන් කරන්නේ නැතිව ප්‍රතිඥ්ඥා දෙෙනවනම් මිනිසු ඉස්සරහ ගහිල්ල කියනවාවනං. මිනිස්සුන්ට අනුසාසනා කරනවානම්. තමන් එහෙම කෙනෙක් කියලා හවාදක්වනුවනංගැනෙ විමධ ක්‍රමලින් හුවාදක් වන්න පුළුවන් තමන්ගේ සීලියය ගැන කියලා තමන් භාවනා කරපු හැටිගැන කියලා දැම් කරන භාවනාව ගැන කියලා. හගවන්න්න ඔස්සා කරනවානං මම මේ ගුණ ධර්මදි වුණු කරන. කෙනෙක්ක කියලා හැබැයි අභ්‍යහන්තරයේ එහෙම ගුණධර්ම අදදියුණු කරන්නේ නැතිව. ලෝකයට බොරු කියමින් ලෝකයේ මුලාකරමින් ආමිසය ලබාගන්ට ප්‍රසිද්ධිය ලබාගන්ට, ගරු බහුමං ලබාගන්ට මිනිස්සුන්ගේ වැඳුම් පිදුන් ලබාගන්ට සමාජයේ පිළිගැනීම හදාගන්ට නිහෙම දෙයක් ප්‍රකට කරනවානන්. ඒ කෙනාගේ ලක්ෂණ හඳන්නන්ට භාවිතා කරන විධහතමයි මේ අබ්‍රහ්මචාරී බ්‍රක්්මචාරී පටින්වා යා බ්‍රක්්මචාරිව හැසිරෙන්නේ හැබැයි බඹසර හැසිරෙනවා කිය ප්‍රතිඥ්ඥා දෙනවා කියලා කියනවා. එවගේම තමයි අන්තෝ පූති අභ්‍යන්තරය කුුණලා අභ්‍යන්තරය කුණු වෙලා කියන්නේ කෙලෙස් වලින් තමයි කුණ වෙන්න අභ්‍යන්තරය. කෙලෙස් බහුලයි, රාගය, දේශය, මෝහය ඉරිසිියාව එවාරි අධකයි. දිකයි වගේමතමයි යා දන්නවත් නෑ මෙහෙම මයිලඟ රාගේ ඇතිවෙන සිතක් තියෙනවා. ඒ වගේමතමයි මාළඟ කෙලෙස් බහුල සිතක් තියෙනවා. මං බහුග දිනක දේශනාවකදී හපු පැනයක් තිබ පිරිිසකගෙන් ධර්ම දේශනයක් කරනකොට. අපේ හිතේ කෙලෙස් කොච්චරක් ඇතිවෙනව. ඇතිවෙන්න පුළුවන් ආසන්න වසේ හරි තැන් අපි ඒවෙලා යන පොතක් යෙනවා පිගත්නී ප්‍රේනුකාණය චන්දි වල නාක හාමුදුරුවන්ගේ කෙලෙස් ෙද්දාහස් පන්සීය පොත. එතකොට උන්හන්සේ ඒක කෙලෙස් ෙද්දාහස් පන්සීය කියලා එකට නමදාලා තිබුණට උන්හන්සේ එයි මුල්හරයේ සඳහන් කරවා මීට වැඩියක් කෙලෙස් සමහර වෙලාට අපිහිතේ ඇතිවෙන්ඩ පුළුවන් කියලා. එතකොට අපි ඒ තැනදී දන්නේ නැත්තන් මෙන්න මෙච්චර. ෙස් ප්‍රමාණයක් හිතක හටගණ්ඩ පුළුවන් කියලා. තැන්ඒ ප්‍රශ්නයක් විදිට හපු හම ඒ පිරිසට ඒ පිළිබඳව අවබෝධයක් තිබුණ නිනෑ.ඉ මම සඳහන් කලා අපින් ලෝකෙ තියන හැම විසියක් ගැනම දන්නවා. ලෝකෙතියෙන හැම විසියක් ගැනම්. සමහරු ගනිත ශාස්තරය පිළිබඳව යා පරතරට දන්නවා. දේශපාලනය ගැන ඉහළට දන්නවා. රටය තොටේ විස්තර සාමාන්‍ය දැනීම කොදු දැනුම උදටම තියෙනවා. හැබැයි. මංගේ අයට යෝජනා කළේ ඒ දැනුම ලබාගන්නවා වගේමි දැනගට ඕන දෙයක් තියෙනවා එක තමයි. අපේ හිතේ කොච්චර කෙරෙස්තිීනවල්ද. දැනගිනිින් එක වටිනවානි. මොනවන්න එතත්ඒ දැනුවත්තාවේ දැනුවත්තාවේ තියෙද්දී ඒක ලක්ෂණ හතුනගෙන තියෙනකොට අපිට පොළුවන්කමත් තියෙනවා මේ ඇති වුණේ මේ වෙලාවේ මගේ හිතේ රාගයක් මන්ටම නිින්දහ කරගන්න පුළුවන්නේ. රාගයක් තමන් තුළ ඇතිවෙනවා සහ මීවෙලාවේ ඇතිවුණේ රාගය රාගයවැනි සිතුවිල්ලක් රාගයවැනි සිතුවිල්ලක් වංචක ඇතිවෙන්නත් පුළුවන් කියලා එහෙම ඇ තමන්ගේ හිත පිළිබඳව දකින්ට පුළුවන් සාමාන්‍ය තත්තේ හරි දැනුමක්. අවබෝධයක් තමන් තුල තියෙනවනං මං හිතනවා. තකොට එයාට පුළුවන්කමත් තියනවා ඒ රාගයක් ඇතිවෙච්ච ගමන් මේක රාගයක් මගේ හිත ඇති වුණේ. රාගේ ආදීනවය වෙලාවෙ වැටහිලා ඒක ප්‍රහාණය කරගන්ට බුදුහාමුදුරුව දේශනා කරපු පිළි වෙත්තියෙනවා. තොර සබ්බාසෝ සූත්‍රය වගේ සූත්‍රවල සල්ලේක වගේ සූත්‍රවල එකට වැඩපිළිවෙලත් තියෙනවා. ඒ වැඩපිළිවලට අවදාන යමු කරන්න පුළුවන්. එවගේම තමා දේශයක් ඇතිවෙනවා. ඇති වෙච්චගමන් දේශය කියල සිතුවිල්ලක් දේශය කියල කලේෂයක් තමන්ගේ හිතේ ඇතිවෙනවා කියලා දන්න කෙන. ඒකේ ආදීනව දකිනවා ආදීනව දැකපු ගමන් ධර්මානුකූල ආදීනව දකපු කෙනා ඒක යටපත් කරගට තාවකාලිකව හරි ඒකින් තමන්ට අනුන්ට වෙන අනතුර දැකලා ඒක මැඩලා ගන්ට ඒ මැඩලගෙන ඒ දුරුකරගෙන හිත සංසුම් කරගන්ට හරි තාවකාලිකව උත්සහ කරනවා ඇතුවර මේ මූහඇත් එහෙමයි තකොට ඉරිසිාව ැම්මි මට ඇති ඉරිසිාවක් කියලා අපිට අප හිත ඇතිවෙච්චි ඉනිසිාව පිළිබඳව ලැජ්ජාවක් ඇතිවෙලා ඉරිසිාව සම්බන්ධව මේලෝකවසයෙන් පරලෝකවසයෙන් ඇතිවෙන විපාක දකල ආදීනව දැකලා. ඒ තුළ බයත් ඇතිවෙලා. ඒ ඇතිවෙච්ච සිතුවිල්ල යටපත් කරගන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවානම් එයා පිහතුනි හිතයි තරමක් හරි දියුණු කරගෙන එන කෙනෙ. ඉතින් එතකොට මෙයාගේ සභාාවය තමයි අන්තෝ පූති ඇතුළ කුණු වෙලා තිෙනවා එහෙම දැනුමක්වත් නෑ තමන් ගෙහිතේ කෙල්ලෙස් ඇතිවෙනවා. ඒවා තුළ ආදීනව තියෙනවා විපාක විඳින්ට සිද්ධ වෙනවා. මිනිස්සු සිතින් පවා පෞසිද්ධ කරගන්නවා. සිතේ ඇතිවෙන මේ කුණුවෙච්ච ගතිය නිසා. මේ සිත තුළ ඒ ඇතිවෙලා තියන කෙලෙස් කහට නිසා. ප්‍රඥාාව උදාකරගන්නට පහසුයි කියන එක යා දන්න නෑ. ඒවගේම තමයි. අවස්සුතු කෙලෙස් වැගිරෙනවා. කෙලෙස් වැගිරෙනවා. එතකොට කෙෙස් වැගිරෙනවා කීපුහම් හරි දුගදයි කෙලෙස් වැගිරෙනකොට. එක අන්නේ දේශය තියෙන කෙනෙකුගේ දේශය කියන කලේසේ වැගිරෙන්ට ගත්තට පස්ස හැමුවූටම ඒක උහුලන්ඩ වැරිදියක්. එයාටත් පාඩු ඇති කරගෙන අනිත් අයටත් පාඩු ඇති කරලා. ඒවගේ මතුමයි දේපලවලට හානි කරලා. ඇය හලා තමන් නුත්තිනාස වෙලා නිත් අයියත් තිනාස වෙලා සමහර විට තව කෙනෙකුගේ ජීවිතය පවා හානි කරලා දසාකුසලේම සහර වෙලාට සිද්ධකරගෙන නතර වෙන්නේ කෙලෙස් වැගිරෙන්න්න ගන්නකොට. එතවර මේ කෙලෙස් වැගිරෙන සභාවේ මේ පලවෙනි කෙනාට තියෙනවා කෙල කියනවා. එවගේම තමයි කසම්බූජාතූ කෙලෙස් කසල තියනවා කල කියනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා හඳුන්නන්ට දීල තියන විශේෂ නම්. ඒ හඳන්නාගන්ට අපිට ඇසුරු නොකළ යුතු පුද්ගලය හඳුනගන්ට දීලතින විශේෂතා. එක කියනවානේ දුස්සීලයි ඒවගේම තමයි පාප ධර්මී ඒවගේ තමයි අපවිිතරයි. ඒවගේම තමයි සැක සහිත ක්‍රියාතියනවා රහසේ කරන දේවල් තියනවා. ඒවගේම තමයි ශ්‍රමණය නොවී ශ්‍රමණයක් දට ප්‍රතිඥ්ඥා දෙනවා ගී සමාජයට කළපත්වොත් උපාසකයෙක් නොවී. උපාසකයෙක් විදිහට ප්‍රතිඥ්ඥාදනවා. බබසර හැසිරෙන්ෙන්නේ නැතුව බ්‍රහ්මචාරී ජීවිතයක් නැතිව ආර්ෂ්ඨායක මාර්ගය ගමං කරන්න නැතිව. උත්සා කරනවා ප්‍රතිඥාදෙන්ට හඟවන්ට සමාජයටමං එම ධර්මමාර්ග ගමන් කරන කෙනෙක් කියේලා. ඒවගේ මොතමයි අන්තුව පූති ඇතුළ කුණුවෙලා කෙලෙස් වැගිරෙන කෙලෙස් කසල තියෙන මෙන්න මේ ලක්ෂණ ටික තියන කෙනා භාගතුන් වහන්සේ පෙන්ෙනවා ජිගුච්චි තබ්බෝ න සේවිතබ්බෝ බජිතබ්බෝ න පයුරුපාසි තබ්බු ය පිළිකුල් කරන්න කියනවා. ය ළඟටවත් ගන්න එපා ඇසුරු කරන්න එපා ඇත්ත එක භජනයක් තියාගන්න එපා යා සමග සංගමයක් එපා කියල කියන්න. එතකොට අසේවනච්්‍ය බාලානන් කියන මෙන්න මේ දහම් පදේට බුදුරජාණන් වහන්සේ ලියප්පුූ උහන්සේ දේශනා කරපු අටුආාවක් වගේ මේ ටික පිඟතුන හේම කරනකොට එම කියනකොට කෙනෙකුට අදසක් ඇතියෙන්න්න පුළුවන් හිතෙන්න පුළුවන් එතකොට දැන්වඔයි මිනිසු එපා එපා ඇසරු කරන්නට එපා දුරස් කර්ඩ කී කිය අතෑරලා දැම්ම හම ඒ මිනිස්සුන්ට කවුද පිහිටවෙන් ඒ මිනිස්සු කාගේ පිහිටද ලබාගන්න ඒ මනිස්සු අතර මෙන්න මේ පාපක්ක්‍රියාතියන්න පුළන් හබැයිතින් හොදත් තියෙනවාන්නේ. ඒම නැත්තන් හිතෙන්න්න පුළුවන් එම මිනිස්සු ඇත් කරා කියල කවුද උදව් කරන්නේෙඉන්නේ ධර්මය තියෙන්න පුළුවන් මේ විදිහට යයෝ ඇසුරු කරන්න පා කියලා. හැබැයිති අපට දව්වක් හරි ගන්ට පහිට එනෙති මේ වගේ මිනිස්සුන කියලා හිතෙන්න පුොළුවන්. පිගත්නී. ඒ හිතෙන හින්දාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක්. එහෙම හිතලා අපි ඒයි ඇසුරු කරයි කියලා අපි ඒම ප්‍රශ්නයක් වෙන්නේ නෑ අපි දුසිල්වත් වැඩ කරන්ට යන්නේ නෑ අපි පාපධර්මී වෙන්නෙත් නෑ අපි අපවිත්‍ර වෙන්නෙත් නෑ අපි ඇසුරු කරනවා විතරයි අපිට ඒවා ප්‍රශ්නයක් නෑ සම්ප්‍රේශණය වෙන්නේ නෑ කියලා හිතලා යම් කිසි කෙනෙක් යනවා එහමෙනෙ ඇසුර කරට දැමි බුදුහාමුදුරුව පාගපක් කරන්නට යනවා ය ජිගුච්චි තබ්බෝ. ිුල් කරලාදාන්ට ඇසුරුරන්නපා කතාවත් කරන්නපා භජනයක් කරන්නපා කියලා ඒ කියපු බුදුවදන අභියෝගයටලක් කරලා යම් කිසි ගෙනෙක් යනවා එහෙම කෙනෙක් සුරු කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියනවා එහෙම කෙනෙක් ඇසුරු කරන්නට යෑම හරියට පින්වත්නී. යම්කිසි සර්පයක් ඉන්නවා අසූචි තැවරච්ච මුළලු ඇගේ මසූචිගෑවෙලා. ඒ සූචි ගේෑ විච සර්පයා ඇසු කරන්න ගියාට පස්සේ සමහර වෙලාවට මේ සර්පයා අල්ලනකොට සර්පයාතෙක් ඉන්නකොටඒ සර්පයා දස්්ට නොකරන්න පුළුවන්. අපිේ විශ්වාසයෙන් යන්නේ මේ සරපයා දස්්ට කරන්නේ නෑ හැබැයි බුදුහාමුදුරුව පෙන්නනවා මූ දස්්ට කරේ නැතත්. ම අපිට යම්කිසි හානියක් කරේ නැතත් හැබැයි අපි දයක් සිද්ධයන අමොකක්ද. ගගේි සූජි ගාගන්නඩ සිදව වෙනවා. පුගේ අසූචිනන් ගෑවෙනවා ඒක බුදුහාමුදුරුව හරි ලස්සනට ගලපලා කියනවානි අපිට යාගේ මේ තියන දුසිල්වත්භාවයන්වලින් අවැඩැක් නොවෙන්න පුළුවන් අපි සම්ප්‍රේෂණය නොකරගන්ටක් පුළුවන් එකෙන් අපිට යාගේ තියන ලක්ෂණ සමීප කරගන්නේ නැතුවයින්ටත් පුලුවන් හැබැයි මේ පාපමිත්‍ර සහය නිසා ඇසුර නිසා පාමිත්‍රයන් සමඟ එකට කටයුතු කරන්ට යෑමනිසා බුදුහාමුදුර පෙන්ෙනවා අපිට අයහාපත් කීර්තියක් ගොඩ නැගෙනවා. එක අපහාස විදින්ට සිද්ධ වෙනවා. එක සාමාන්‍ය දෙයක්න අපි කොච්චර හොඳ වුණාත් නරක කෙනෙකුත් එක් එකට හිටගත්තොත් එක වේදිකාවකට නැංගොත්. එක තැන ජීවත් එෙන්ට පටන්ගත්තෝත්. මිතුරං විදියට හරි ඇසරු කරන්නටන්ගත්තොත් නරක කෙනෙක්. අපිට සමාජයෙන් එයා කරන වැඩ පෙළිවෙල සම්බන්ධ කරගෙන අපිට අනිවාරයෙන් ඉද විින්න සිද්ධ වෙනවා. ඒ පිින්හතුන් අපේ තියන පෞද්ගලි ගත්්දකින්. මේ බදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන දේ. අනිවාරෙන් අපිට විඳන්න සිද්ධ වෙනවා. ඒව ඔයත්තන්ට අත්දැකින් මෙති ජීවිතේ. අපි කොච්චර හොඳයි හොඳයි අපි හොඳයි අපිහෙම වැරදි මාර්ගවලට යන්නෑ කියලා අපි හිතාගෙන. අරවගේ මනුස්සේක්ගේ ආස්ත්‍රයට වැටිච්ච ගමන් අනි වාරණ විනාස වෙනවා. හොන්දම උදාහරණය පින්ගතන අජාසත්ත රජතුමාටය වෙච්ච විනාසේ. අජාත රතුමාගෙන හරිම හොඳ මනුස්සේ. අජාසත්ත රජතුමා සෝන්ෙන්ට පින දිබ්බ කෙනෙක්. භාගතන් වහන්සේ පෙන්නවානි සාමාන්‍ය පල සූත්‍රය ඇතුළේ සාමාන්‍ය පල සූත්‍රරයේ භාගතන් වහන්සේ දේශනා කරාට පන්සේ එතුමාගේ හිතේ ඇතිවෙච්ච සංසිඳීම ප්‍රසාදේ හේතු කරගෙන. තාත් අමරලා හිටිය නැත්තං එදා එයා හිටපු ආසනයෙන් නැගෙටින්නේ සෝවාන් වෙලා කියළමි දේශනාවහලා මේ ඔක්කොම වෙනස් වනේ කොත නැතිද. පෞකාර මිත්‍රයෙක් ඇසුරු කරා දියවදත්ත හාමුදුරු. තකොට දේවදත්ත හාමුදුරු ඇසු කරනකොට තුමාවත් දන්නේ නැතුව ඇති සමහර වෙලාවට මේ පුද්ගලයා හරිම පාපධර්මී පුද්ගලි කියලා. එයා දැනගෙනන්ට නැතු ඇති මේ පුද්ගලයා මේ හැංගිලා කරන පෞකම්යාට තියෙනවා කියලා. මෙයා සැකසහිත වැඩකරන කෙනෙක් කියලා නොදනින්ට ඇති කෙලෙස් තවරගත්ත කෙනෙක් කියලා නොදනින්ට ඇදී. එතකොට ඒ නොදන ඉදලා ගත්තා ඇසුරු කරන්නට හොඳට හිටපු කෙනා වැනසිලා නැසිලා අන්තිමට දුගතියට යන්ට පාරහදාගත්තා. ඒ වගේම තමයි එතුමට අදත්. අදත් තියෙන්නේ තුම කොච්චර හොඳ වැඩකරත් මේ ශසනයට කීර්තියකට වැඩි අපකීර්තියක්. අදත් කොහේ රි කෙනෙක් තාත්ත මරපු ගමක් අද ඉන්න කෙනෙක් පුවත්මතක වුනත් ඒ වුවත සඳහන්වෙන්නේ තවත් අජාසත්ව පුතෙක් තමන්ගේ පියාගාතනය කරයි. ඇැත්තම් මෙන්න මේ ප්‍රදේශයෙන් අජාසත්්‍ය පුතෙක්. තජාසත්ව කියන නම තාමත් අප කීර්තියක් ඉදිහටෙනවනේ. අයහපත් කීර්තියක් විදිහ අප කීර්තියක් විදිහට එනවායි. එතකොට භාගත වහන්සේ පෙන්නෙනවා මේ අසූචි තැවරිච්ච මේ සර්පයාගේ උපමාම ඇරගෙන සර්පයා දෂ්ට කරේ නැතත්. ඔහුගෙන් අපිට හානියක් නොවනත් සහ ඔහුගේ දුෂ්චරිත අපි අරගත්වන තත් රසූචිටික ගෑවෙනවා වගේ ඔහුගේ තියෙන දුගුණ නිසා අපිට විභාග විදිින්ට සිද්ධ වෙනවා. අපි රපහහාස විදිින්ට සිද්ධ වෙනවා. අපි පිළිගන්නෑ සමාජයෙන්. අන්න මෙයා අර පුද්ගලයාව ඇසුරු කරන කෙනෙක්. අරත්තෙක්ක තමා ඉන්නේ ඔයක රෑණි කුරුල්ලො කට ඉන්න අය කියලා අපිට පතු අපට ඒක නින්දහාටික විදින් අනිවාර්යමු සිද්ධ වෙනවා. අනි පැත්තින් තව පැත්තකින්ව ඇත්තන්ඒක පැදිලිරොත් හෙම ඔඇත්තෝ අපි ගීම්බෝ ගෙදැට්ට ොතාගෙනවා පිරිසුදු කොලේක පිරිසුදු කවරේක කුණවෙච්ච මාළලුව ොතාගෙනවා. නුවෙන් ෝන නෑ අපක මාලු උතාගනෙනවා කියලා වැංජනයක් හදාගන්ට මේ මාලු ොතාගනාවට පස්සේ මේ මාලුවන්ගේ ගඳ අ කොලේ ඔතපු ගමන් ඒ කොලේ ගෑවෙනවද නැද්ද ගෑවෙනවා. එතකොට පිරිසිදුව තිබුණු කොලය ර මාලු ඔත්තපු ගමන් කුණුවවෙච්ච මාළු ඔොතපු ගමන් ගඳගහන්ට පටන්ගන්නවා වගේ ඒ කාන්තයෙන්ම අපහාස නිින්දා පාපියෙක් ඇසුරු කරන්න ගියොත් එෙම බිඳන්ට සිද්ධ වනවා. එනිසා බුදුහාමුදුරුව පලවිනි කෙනා පිළිකුල් කරලම දාන්න කියනවා ඇසුරු කරන්න එපා කියලා කියනවා මකද ය නිවනට බාධාවක්. මකද දුස්සිල්ලවත් කෙනාගේ සීලේ නැති කෙනාගෙන් නිවන අපේක්ෂා කරන්න බෑ පාප ධර්ම තියන කෙනාගින්. එවගේම ඒ වෙන පැත්තකින් කිවොත් එහෙම පවට ලැජ්ජාබිය නැති කෙනාගෙන් කෙලෙස් වැගිරෙන කෙනාගෙන් සැක සහිත ක්‍රියා කරන කෙනගෙන් අපිට අපේක්ෂා කරන්න බෑපහතුන නිවම්මාර්ගය. එයා පස්සෙ වෙනස්වෙලා යහපත් එන්න පුළුවන් හැබැයියාගේ නූතන තත්ත්වය එයාත් මේ වෙලාබේ ඉන්න තත්ත්යත් එක්ක එයා තුළින් අපිට යහපතක්වෙයි කියලා සංසාරයට බවයට එවගේම නිවනට යාපතක් කරාවී කියලා අපිට විශ්වාස කරන්න පැිනි සබුදු හාමුදු්‍රෝ පලවෙනි කෙනා ඈත් කරන්න කියල කියන්නේ දුරස් කරන්න කියල කියන්නේ. එවගේම තමයි දෙවනි කෙනා. එයාගේ ලක්ෂණය තමයි පෙන්නෙනවා එයා ක්‍රෝධ බහුලයි. පෝදනෝ හෝති. කරෝධ බහුලයි, එවගේම තමයි අරු ලක්ෂණටක යාර තියෙනවා යාද සිල්වත්න්. ඒ වගේ මුතමයි සැක සංකා සහිත ක්‍රියා කරන්නේ පාපධර්මී අපවිතරයි. යගේ විශේෂතාවයක් තියෙනවමේ ඔ පූම තියලර මුලින් කතා කරපුට එකුතුවෙලා. කෝදනෝ හෝති ක්‍රෝධ බහුලයි.ඒ ක්‍රෝධ බහුල කෙනා ගැන බුදුහාමුදුර හරි ලස්සනට පෙන්නෙනවා යාව පිළිකුල් කරන්න යන්න කියලා නෑ එතන. අජ්්‍යු පෙක්කි තබ්බෝ මැදැහත්ව දකිින්ට කියලා කියනවා. ඇයි. මැදහත්ව දකිින්ට කියලා කියන්නේ? ඉගත්නි කකෝධ කරන කෙනා අපි පිලිකුල් කරන්න්නට යනවා කියලලා කියන්නේ ය තරහ කරගන්නවා. එම නත්තං යාව අමනාපයක් බවට පත් කරගන්නවා. යාව ඈත් කරලදානවා. යව දුරස් කරල දානවා සමහරවෙලාවට යාට අපිට සිද්ධ වෙනවා වචනවලින් යම් කිසි දෙයක් කියන්ට. එවගේම තමයි යාට අභියෝගයක් කරන්න සිද්ධ වෙනවා. සමහට දොස්කියන්ටවා සිද්ධ වෙනවා. එහෙම කරොත් එහෙම ක්‍රෝදේ තියෙන කෙනාට පලවෙනි කෙනාගේ නෙවෙයි ක්‍රෝදය තියෙන කෙනා එයා බුදු හාමුදුරුව පෙන්නනවා එයා පලිගණ්ඩ පුළුවා. එයා පලවෙනි කෙනාවගේ නෙවෙයි. කෝදය බහුල කෙනා හඳනගත්ත ගමන් පෙන්වතුනි ය තරහකරගණට ඕනෙත් නෑ ිතුර ග්ඩ ඕනෙත් නැ එකයි එක කතාව. ගැන්නේ ක්‍රෝදය බහුල කෙනෙකින් තරහකර ගැනීමත් තුළත් තියෙන්නේ අවැඩක් එවගේම තමයි. යාාව ලංකර ගැනීම තුළතින්නෙත් අවැඩක්. තැම් පලවෙනි කෙනානං ප්‍රශ්නයක් නෑ යා අමනාප වෙලා ඈත් කරලා දැම්මට පස්සේ දුරස් කරලා දැම්මට පස්සේ පිළිකුල් කරලාම දම්මට පස්සේ යාගින් ප්‍ර්නයක් ඇන්නේ නෑ. හැබැයි ක්‍රෝධය බහුල කෙනා එයාහෙම නිකං ඉන්න නෑ ඊඉට පස්සේ යාට අපිියාව ප්‍රතික්‍ෂේප කරනවා අපියාව විවේචනය කරනවා අපේ යාට අවැඩක් කරන්ට යන්නේ. ඒවගේම තමයි යාව අපි කරහනවා කියලා දැනගත්තගමන් එයා ඊට පස්සෙ අනිපැත්තට ඒවට පලිගන්ට ඒවට අනර්ථ කරන්ට අක්‍රෝෂ කරන්ට අපිට අනරත කරන්ට උසාහරණගලා බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ ඒ නිසා එයාාව හතුනගන්්ට බුදුරජාණන් වහන්සේ උපමාටිකක් කියනවා එකක එයාගේ මේ කරන යාහපත පිළිබඳව මේ ක්‍රෝධය බවුල කරගෙන දුශීලව එවගේම තමයි පාපධර්මීව මේ කරන ක්‍රියා තුළ අපිට සිද්ධ වන යහපත යත් එක්ක ඇු නිසුරු කිරීම නිසා යා සමීපයට ගැනම් නිසා පෙන්නන දේවල්ටික බුදුරජාණන් වහන්සේ තියෙන අපි සිද්ධ වන දේවල් උපමා සහිතඔඋන් වහන්සේ පෙන්න්නන්නේවා. එකක් තමයි තුවාලයක් තියෙනවා කුණුවෙලා නරක්කච්ච තුවාලයක්ත්තිය. මේ කුණුවෙලා නරක්කච්ච තුවාලය යම්කිසි වෙලාවක ගල්ැටයින් එමනත්තං ගලී කෑල්ලකින් හෙමනැත්තං සතකින් එක න යුදයකින් තුවාල කරාට පස්සේ එකින් ගරන්ට ගන්නවා සරව දුගද සැරව ගරනවානි. බදුහාමුදුරුවෝ පෙන්නෙනවා මේ ක්‍රෝධේ තියන කෙනාව උත්සගත්ත කියලා කියන්නේ. ඒ පුද්ගලයාව තරාකර ගැනීම හෝ ලංකර ගැනීම හෝ කියලා කියන්නේ. හරියට කුණවෙච්ච තුවාලයකින් සැරව ගරනවා වගේ. දුගදක් කමායන්නේ. දරන්ට බැරි දේවල් විදිින්න්ට සිද්ධයනවා කියලම කියන්නේ. එකන අපි වෙලාවකට සඳහන් කරන්න පින්ගතුනමනුස්්‍යාව අෞස්සගණ්ටපා මනුස්සයා ලංකරගණටපා එකන් කුණවෙච්ච තුවාලයක් පාරවගත්ත වගේ වැඩක් වෙන්නේ කියලා මෙ බුදුරජාණන් වන්සි ගොපොමාවක්. ඒවකීම තමයි තිබිරි. ගිනි පෙනෙල්ලකට පත්තු වෙන තිබෙරි ගිනිි පෙෙනෙල්ලක් තියෙනවා මේකට කෝටුවකින් තට්ටු කරන්නඩ ගත්තට පස්සේ චි චිටි ගාල පුරණුව කියලබදුරජාණන් වහසේ පෙන්න්නනවා. ඉට පස්සේ කියනවා අසූචි වලකට ගල් කැටේකින් ගැහුව වගේ යන්න. එකත් අපි ළඟ තියෙන උපමා වක එමනතන් අපි එහෙම මනුස්්‍යයෙක් දැකූ ගමන් කියන දෙයක්තමයි මනුස්සයාහිගන්න අෞස්සගන්ටක් වුණුොක් ජරාගොඩක් අනුස්සගත්ත වගේ කියලතිං වෙන. වචනෙකුත් දාලා කියනවානේ. ඒ කියන්නේ මෙන්න මේක තමයි යාාව අවස්ස ගැනීම තුළ යාව යම්කිසි විදිහෙකින් තරහා කර ගැනීම තුළ හෝ අනිපත්න ඉති සමීප කරගත් එේම තමයි ඕනො ටිය. එතකොට යාදිහා මධ්‍යස්තෝ දැකලා භජනය කරන්න එපා. සේවනය කරන්න එපා ඇසු කරන්න එපා කියලා බුදුහාමුදුර පෙන්න්නන්නේ ගැටෙන්ට අන්න්න එපා කියනකින් තමයි කියන්නේ අජ්ජු පෙක්කි තබ්බෝ මෙයා. ධ්‍යස්තෝ දකිින් ඕන කෙනෙ මදිහත්ව දකිින් ඕන කෙනෙ. ඇයි. ඒ අසූචි වලකට ගලකින් ගහපුහාම අසූචි ගොඩක් හෞස්සපුහාම ආපහු් ගඳගහන්ට පටන්ගන්නවා. මුළු පලාතමආපහු ගඳයි. හරියට මේ ක්‍රෝදය බහුල කෙන අසූචි ගොඩක් වගේ. අෞස්සගන්න පාතියනවා ඒක තුළා ක්‍රෝස විඳන්ට සිද්ධෙවෙයි. ඒක තුළ අනර්තියක් විින් සිද්වෙයි කැලබ දුරජාණන් වහන්සේ කියන්නේ වනාන්සේ. ඒම කියදදී මේක රටුවාාව සඳහන් කරන පංවත්නි. ඒම කෙන හරියට පිදුරු ගොඩක් තුළින් සීතල තපිනවගේ කිය ඇ සීතල දුරුකරගන්ඩ පිදුරු ොඩක් ගිනි ගොඩකට ලංගුණාවගේ කියයන්න කෙනවය පුද්ගලයාව. එකයන්නේ ගිනිි ගොඩකට ඕනවට වැඩිය ලංමුණොත් ඒත් පින්වත්න අපිට අනර්ථයක් වෙන්න කැන පිච්චෙනෝ. එවගේම තමයි තරහ කරගෙන වගේ යව ඈත් කරලා දාලා ගිනි ගොඩ ඇත් කල දැම්මොත්හෙ ඒ අපට සීතල නිවාගණ්ඩ බෑ ඒත් සීත අඩුවවෙන්නේ නෑ තව දාහයක් සීතලත් එක්ක අපහසුතා විදින්න වෙනවා මෙන්න මේ පුද්ගලයක් ගිනිි ොඩක් වගේ දකිනවා. ගිනි ගොඩක් වගේ දැක්කට පස්ස යව ලංකරගන්නෙත් නෑ යත් එක්ක සමීපැසුරකුත් නෑ ය තරහකරගෙන අමනාපකරගෙන ගැටීමක් හදාගෙන තරහකාරයෙක් විදියට ඇත් කරන්නෙත් නැ හැබැයි ය සේවනය කරන්න භජනය කරන්ට පයුරුපාසනය කරන්ට අන්නෙත් නෑ. අන්න දෙවනි කෙනා ඒ කෙනත් මේ ලෝකෙ ජීවත්තෙන්ට වගේම තමයි පරලෝකෙ ජීවත්තෙන්ටත් අපිටරො යහපතහදා ගණ්ඩත් එයා බාධාවක්. එනිසා යාරට සැකී යුත්තේ යාකාරයට කියලා පෙන්නෙනවා. තුන් එනි කෙනාපින් අතුනි වාගතන් වහන්සේ පෙන්න්නන්නේ. අතිබික්කවේ පුග්ගලෝ සේවිතබ්බෝ බජිතබ්බෝ පයුරු පාසි තබ්බෝ තුන්ගනි කෙනාව සේවනය කරන්න කියලා කියනවා. ඇසුරු කරන්න කියලා කියනවා භජනය කරන්න කියලා කියනවා. ඇගේ ලක්ෂණය තමයි සීලවා කල්්‍යාන දම්මෝ සිල්වත් සහ කල්්‍යාන ධර්ම තියෙනවා සත්තුරු සයි කියලා කියෙන්. පංත්න සිල්වත් හැමෝම කල්්‍යාන ධර්මී නෑ. දැන් දෙවදක්ත හාමුදුරුවෝ කියලා කියන්නේ හරිම සිල්වත්තිෙන. නාන්සේ අර පනවපු බුදුරජාණන් වහන්සේ ලඟට ඇවිල්ල කරපු වරයන්ටක දිහා බලන්නකට ඇත්තන්නට හොඳ පේනවානි උන්හන්සේ සීලේ පිබඳව හොඳ අවධානයක් තිබ්බ කෙනෙ. සීලේ ගැන හොඳ අවානයක් මස්මාන්ස වලින් වැලකුණා එකින් කියන්න වස්මාන්ස අනුභව කරන අයතු සිල්වත් නොකරණයි සිල්ුවත් කියලා කියන්නේ ඒම එකක් ධර්මී නෑ නත් ඒ පැත්ත පවා හිතුවා. ඉට පන්සේ අර ආරං්්‍යකතෝව ඉන්න කල්පනාකරන්නකට වෙලා නඕන කෙලා විික්‍ුන් වහන්සේ හැවෙලේ පන්සකූලක සිවරදු දරන්න ඕනෙකිව පින්්ඩ පාතික ඉන්නකේ ඕන කියෙකිවවා ්‍රෘක්කමූලිකව ඉඕන කියල මේ වගේ යෝජනා කරපු සහ සීලය පිළිබඳව දැඩි අවධානයක් තිබ්බ කෙනෙක් තමයි දේව දත්ත හාමුදුරු. හැබැයි සීලවා සිල්ලවත්තුනාට කල්්‍යාන දම්මූ සත්තුරුසනෑ. නිසා පවත් සිල්වත් හැමෝම සත්පුරුසනෑ. සීලය තියනවා සීලේ කියල කියන්නේ පංච සීලය ආරක්ෂා කරන්න පුළුවන් හැබැයි. ගති අසත්පුරුසයින. පෙන්වන්නේ වැරදි පාරවල්න්නං පෙන්වන්නේ අධර්මයන සීලේ කොච්චර රැක්කත් පෙන්වන්නේ අපිට අවැඩක් වෙන දේවල්ටිකක්න හ පුද්ගලයා හරි බයානකයි. නිසා සෙල්වත් හැම සත්පුරුසනෑ පවතුනි. ඒ ක අපිහොට අවධානයට ග්ඩෝන. අපි මිනිස්සුන්ගේ සීලයේ දැකල දුරින් දෙැකළ. සීලය ආරක්ෂා කිරීම සම්බන්ධව ගැරු කරනු අ සීලයට ගරු කරන එක හරි වැදග. හැබැයි. කල්්‍යාන දම්මූ කල්්‍යාන ධර්මයා තුළ නැත්තන්. ඇගේ සීලයෙන් වැඩක් නෑ සීලයාන සංසේ අටතියයි. ය කල්්‍යාන ධර්ම නැති නිසායා ඇසුරු කරන කෙනාට සිද්ධ වෙන්නේ විපත්. ැ දවදත්ත හාමුදුරුව ඇසුරුරපු. හාමුදුරුවරු හිටියනි බොහෝ ප්‍රමාණයක්. එතකොට උන්හන්සේගේ සීලේදහා බලලයි හාමුදුරලු සීලේ ආරක්ෂා කරන්න ඇති. හැබැ එච්චර සීලේ තිබ්බ පුද්ගලයන භාගගතුන් වහන්සේට ගල්පෙරලන්නේ. එච්චර සීලයේ තිබ්බ කෙනාන බුදුරජාණන් වහන්සේ විනාසකරන්ට නාලාගිර අතායිවන්ට උපක්‍රමයෝදන්නේ උන්හන්සේ විනාසකරන්ට දුුණවායෝ එවන්නේ. ඒ කෙනාම තමයි සංගපේදය කරන්න මේ සිිලේ තිබ කෙනා. මේ වක්කොම තියෙන අයායට එයායට මොකක් දනැඇත්ති කල්ල්‍යාන දම්ුව සත්පුරුස භවනෑ කල්්‍යයාාන ධරම ඇති බවනෑ. එනිසා පින්ගත්ම මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ සීලේ තියෙන කෙනක් කාශරය කරන්න කියල ිතරන්න නෙවෙයි. සීලේ සමඟ කල්්‍යාන ධර්ම තියෙන්න්නටඕන කියලා කියන්නේ. එනිසාපෙන් අත්න මෙන්න මේ පුද්ගලිියෝ තුන්දෙන මේ කාලය තුළ අතීතේ තනාගතයත් මෙල්ලෝකෙ ඉන්න පුද්ගලියෝ තුන්දෙනේ. එනිසා මෙන්න මේ පුද්ගලියෝ තුන්දනා පිළිබඳව ඔය ඇත්තෝ උපමා සහිතව නූතනය තුළින් කියවගයි. පලවෙනි පාපධර්මී පුද්ගලය එයා පිළිකුල් කරන්න ඕන කෙනා? මධ්‍යස්ථව අපි තියාගන්න ඕන කෙන. එවගේම තමයි සිීගලය සමඟ කල්්‍යාන ධර්ම සත්පුරුෂකම තියෙනකෙනා. හෞුද කියලා. ඔය ඇත්තෝ ඔයත් අන්ගේ නුවනින්. ඇත්තන්ගේ තියන අත්දැකීම් වැටයිහිීම් හොලින් ඇත්තු තේරුම් ගත්තොත් මේ ශාසනය ඇතුලේ දියුණුවක් ලබන්න පුළුවන් ඒ භාගතන් වහන්සේම සූත්‍රය අවසානයට පෙන්නෙනවා යම් කිසි ගෙනෙක් තමන්ට වඩා හීන ගුණ තියෙන කෙන අස්සරයකරොත්යේම ය පිරිහෙනවා මේක බුදුරජාණන් වහන්සේ පෙන්නන එකක්. අපි ඒ දේශනාාවට අභියෝග කරන්න ගිහිල්ලා. අපි එයා කොච්චර නරක වුණත් අපි ඒකට වැටෙන්නේ චර දුසිල්වත්තුනත් අප ඒටහු වෙන්නි නෑ. එයා මද්‍රව්‍යපානය කරට අපි පානය කරන්න දෑනි. එයා වැරදි වැඩරට අපිවැර්දියටට කරන්නේ ෑ. එයා හොරෙක් වුණනාට අපි හොරකං කරන කෙනෙක් නෙවෙයිනි. එයා වැරදිකාම සේවනය කරන සල්ලාලයකුණාට අපි එහෙම කෙනෙක් නෙවෙයිනේ. වගේ අපි එහෙම නොකරනවනේ යා කරාට කියන තන ඉඳලා ගියොත් එහෙම. බුදුහාමුදුරුවෝ මේ සඳහන්කරපු කාරණයට. අපි කරනබියෝගයක් මොකක්ද උන්හන්සේ පෙන්නවා තමන්ට වඩා ගුණයෙන් හීනාය ඇසුරු කරන්ට ගැනීම තුළ පිරිහෙනවා. ඒක වෙන දෙයක් බුදු හාමුදුරුව කිව්වොත් නොවී තියෙන්නය වෙනවා. එවගේ තමයි සමාන ගුණතියෙන ඇය ඇසුරුකරොත් අපි පිරිමට යන්නේ නෑ කියල බදුරජාණන් වහන්සේ පෙන්න්න නොයි කිය අපිට සමාන ගුණ ධර්ම තියෙන. එවගේ තමයි තමන්ට වඩා ගුණයෙන් ඉහල කෙනෙක් ඇසුරුකරොත් දියුණුවටයනවා. කිය කියනවා ඒ කොහොමද අර තුන් එනි කෙනා ඇසුරු කරනකොට අපි ළඟ පින්හතුන සමහරවිට ගුණ නැතිවෙන්න පුළුවන්. ඒ ගුණ නැතිව ඇසුරු කරත් ඒ කෙනා ඇසුරු කිරීම නිසා අපිට යාගේ ගුණදැකලා අපේ යහපත තනාගණට පුළුවන් වගේම අපිට පින්හතුන නිින්දහස විදින්ට වෙන්න මොකද අපි ඇසුරු කරන්නේ සිල්වත් ගුණවත් එමනැත්තං සත්පුරර්ෂ කෙනෙ ඒ සත්පුරුෂ භාවය හිතු කරගෙන. අපට විදින්න ය අවමාන නිින්දාාපවාඩුුවෙනවා. එනිසා එතනට ඔයත්තන්ගේ ජීවිතය තල්ලු කරගන්ඩ ඒ කල්්‍යාන මිත්‍ර ඇසුර ඒ සිල්වත් උතුමාන්ගේ ඇසුර ඔයත්තන්ගේ නිවන් මාර්ගයටම හේතු කරගන්ඩ. මෙ දේශනාව හේතු ආශනාාවෙත්තුවා කියෙළමිවෙලාවෙේ ආශිරවාද කරලා දැන් සූදානං වෙන්නේ අද දේශනාවට යිකත්තය එකතු වෙච්ච පිතුන් සී පත් කලා ඇත්තන්ට ුණ්්‍යානමෝද නා සිද්ධද කරන්නට. මුලින් සඳහන් කලාගේ පින්හතුන් අද දවසේ දේශනාවට දායකත්්‍යයෙන්කතු වෙනවා දෙසය හැත්තහැතෙන් A දේවාල පාර බට කැත්තර පිළියන්දර ලිපිනෙහි පදිංචි B ප්‍රසංගිකා ප්‍රනාාන්දු මහත්මිය ඇතුළු පින්වත් පිරිස. A පිංවත් මාත්මය ඇතුළු පින්වත් පිරිසගේ අරමුණු විදිහට දක්කලා තියෙන්නේ නොම්බර් විසියකෙන් A නිහාල් සිල්වා මාවත කෙරුලපන නිවසේ පදිංචිව සිට දෙදස් විසතුනයිත් දෙකයි එක දිනට එමනැත්තං දෙදස් විසිතුනේ පෙබරවාරි පලවෙනි දිනට. පරලෝ සැපත්ති තුන් මසක් සපිරන PD.CD. ප්‍රේමාවතී මෑණියන්ට පිං අනුමෝදන් කිරීමට සහ මීට වසර එක හමාරකට පෙර පරලෝ සැපත්. B.N. ප්‍රනාාන්දුපියාණන්ට පින් අනුමෝදන් කිරීම කියන කාරණා ප්‍රධාන කරගෙන. එවගේම තමයි ඉරෝසා දිලීපා ප්‍රසංගිකා දුලීකා යන දීනියරුන් හා කිස්සිරි ප්‍රියන්ත හින්ද්‍රජිත්‍යන බෑනාවරුන් මුණබොරු මිනිබිරිියංගිසින් මෙම තර්මදාානය සිද්ධ කරන්නේ ඒ ම පරලොෝ යන්නට යදුණු දෙමපියන්ට ුණ්්‍යාන ෝදනා සිද්ධ කරන්නට. එතකොට යඇත්තු බලාපොරොත්තුවන විදිහට මිය පරලො යන්නට යෙදුණු PD පේමාවති මෑනියන්ටත් ඒවගේම තමයි B.N ප්‍රනාන්දු පියතුමාටත් මේ පින් අනුමෝදංවෙත්වා. එවගේම තමයි ඔයත්තු නමින්මිය පරලෝගේපු සසිියල්ම ඥාතීන්ටත් මේ පින් අත් පත්වෙත්වා. එසිියල්ලන්ටම ධර්ම අවබෝධයට පත්වෙෙන්න්නට ධර්මදානමය පිංකම හේතු ආසනාවත්වා කියලා ප්‍රාර්ථනා කරලා දෙවීන්ට පින් අනුමෝදැ කරමු. ආකා සට්ట ച බുමටठා දේවානාග මහිද්දිිකා පഞන්ත අු ෝදිතුආ ചරර kanන්තු සාසන චරරක් kanන්තු දේසන චරර kanන්තු මං පරති අද දේසනාවට දායකත්തෙන්කතු වෙච්చ පिങත් පරිසටත් ඒවගේ තමයි ධර්මේෂ്්‍රවන කරපු ඇත්තු හැමතිനනාටමත් එවගේ මේ දායිකත්ය එකතු වෙලා ඇත්තුූ බලාපොරොත්තුව වෙනවා සියල්ලන්ටම ධර්ම අවබෝධයට පත්තෙන්න්නට මේ පින හේතුවේවා කියන ප්‍රාර්ථනාාවසිද්ධ කරන්ටත්. ඒ හැම දෙනාටම නිවංසුව පිණිස දායකත්යෙන් එකතු වෙච්ච හැඳනාටමත්.ඒවගේම මිය පරලෝගී පපු හැම දෙනාටමත් තුරාරි සත්‍යය අවබෝධය තුළ නිවංසුවයෙන් සැනසෙන්න්නට මේ පින් කුසල් හේතුවාසනාාව වෙත්වායගේ ම නැත්තෙසෙම කාරරි ම්ඩලේ හැම දෙනාටමත් මේ පින්ක මාසිර්වාදයක් වෙතුවා. අවසන ඔබට මට අප හැමට නිවනිින් නිවීම පිණිසම මේ පින්කුසල් හේතු ආසනාවත්වා කියලා අශුරුවාද කරගෙන කල්්‍යයාන මිත්‍ර ඇසුර අපිට සෑම මොහොතකම ජීවිතයට ලැබෙත්වා, එ ලැබීමම ධර්ම අවබෝධයට හේතුවෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න හැම දෙනාටම සම්මා සම්බුදූ සරණහි.